නිරන්තරයෙන් අපි පවසා තිබෙනවා සමාජ මාධ්‍ය ජාල මගින් හෝ මුහුණුපොත මගින් මෙම නිරෝධායන ක්‍රියාවලියට බාධා වන කටයුතු සිදු නොකරන ලෙස. ඒත් අවාසනාවකට මෙන් සෑම දිනකම මෙවැනි සිද්ධීන් වාර්තා වෙනවා. විශේෂයෙන්ම එක් පැත්තකින් මෙවැනි සමාජ මාධ්‍ය ජාලා හෝ මුහුණුපොතෙන් වන ප්‍රචාර නිසා ජනතාව අතර බිය අවිශ්වාසය ඇති වෙනවා. ඒ වගේම කුතුහලයක් ඇති වෙනවා. අනෙක් අතට නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳව ජනතාවගේ තියෙන විශ්වාසය නැති වී යනවා. තවත් පැත්තකින් විශේෂයෙන්ම අපි සඳහන් කරන්න ඕනේ මේ නිරෝධායන ක්‍රියාවලියට අපකැපවි කටයුතු කරන විශේෂයෙන්ම වෛද්‍ය සේවා, ඒ වගේම හෙද සේවා, අනිකුත් කාර්ය මණ්ඩල, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මොවුන් පිළිබඳ විවිධ මත විවිධ ආකල්ප ඇති කරනවා. මෙය ඉතාම කනගාටුදායක තත්ත්වයක්. දැන් මේ ආකාරයටම කොරෝනා රෝගී පුද්ගලයින් සම්බන්ධවත් වැරදි තොරතුරු, එවාගේම යම් පුද්ගලයින්ට මෙම රෝගය වැළඳී ඇති බවට ප්‍රසිද්ධියේ සමාජ මාධ්‍ය ජාලා හරහා පසුගිය දිනක යම් ප්‍රචාරයක් ගෙන ගොස් තිබුණා. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරා. ඒ විමර්ශනයේ ප්‍රතිඵලයක් හැටියට අසත්‍ය ප්‍රකාශයක් නිර්මාණය කර ඒ අන්තර්ජාලයට උදාහරණ ලද තැනැත්තියක් පානදුර අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වාද්දුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඇය වාද්දුව රජමහා විහාර මාවත ප්‍රදේශයේ පදිංචිකාරණියක් බවටයි වාර්තා වන්නේ. 41 හැවිරිදි තැනැත්තියක්. එවගේම මෙම තැනැත්තිය දැනට දින කිහිපයකට පෙර මෙම ව්‍යාජ ප්‍රචාරණය සමාජ මාධ්‍ය ජාලා හා මුහුරු පොත ඔස්සේ ගෙන ගොස් තිබෙනවා. ඇය විශේෂයෙන්ම යම් කිසි ආකාරයක වෙළඳ ප්‍රචාරණ ආයතනයක් පවත්වාගෙන යන බවත්, එමෙන්ම බෝල් රූම් ඩාන්සිං ඇසෝසිේෂන් නැමැති ආයතනයේ අධ්‍යාපන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂකවරයක් බවත් වාර්තා වෙනවා. දැන් විශේෂයෙන්ම කනගාටුට කරුණවන්නේ ඇය මෙවැනි ආයතනවල අධ්‍යාපන කටයුතු සම්බන්ධ අධ්‍යක්ෂකවරයක් වෙමින් රටේ ජනතාව නොමග යැවීමට මෙවැනි ප්‍රචාර සිදු කිරීම අත්අඩංගුවටගත් තැනැත්තිය අපි අධිකරණයට ඉදිරිපත් කර ඉදිරියේදී රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වනවා. ඒ වගේම ඊයේ තවත් ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය ජාලාවල විශේෂයෙන්ම සැරිසරණු ලැබුවා. එය යම්කිසි ආයතනයක ප්‍රධානියා විසින්, එහෙම නැත්නම් බොස් විසින් තම සේවකීන්ට දෙන ලද උපදෙසක් පිළිබඳව, මේ පිළිබඳව දැනට අපි සියලු පරීක්ෂණ සිදු කර තිබෙනවා. අදාළ පුද්ගලයින් සොයාගෙන තිබෙනවා. මෙම කාරණේ සම්බන්ධයෙන්ුත් ඉදිරියේදීම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනවා. විශේෂයෙන්ම මෙය නිර්මාණය කළ අය පමණක් නොවෙයි, ඒවා සමාජ මාධ්‍ය ජාලා හරහා ෂෙයා කරපු, ඒ වගේම ෆෝවර්ඩ් කළ බෙදාහැරිය සියලු දෙනාත් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා. අපි නැවත නැවතත් දැනුම් දෙනවා මේ කොරෝනා ව්‍යසනයෙන් ජනතාව මුදා ගැනීමට විශේෂයෙන්ම සෞඛ්‍ය අංශ සමග ත්‍රිවිධ හමුදාව, පොලිසිය, අනිකුත් රාජ්‍ය නිලධාරීන් සුවිශේෂ මෙහෙයුමක යෙදෙන අවස්ථාවේදී මෙවැනි ප්‍රචාර කිරීම මගින් විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසියට අපේ ශ්‍රමය තවත් කාර්යයක් සඳහා යෙදවීමට සිදුවෙනවා මෙවැනි විමර්ශන සඳහා. එයින් සත්‍ය වශයෙන්ම මෙම ව්‍යසනයට මුහුණ දීමට සිටින අවස්ථා මගහැරී යනවා. ඒ නිසා නැවත නැවතත් මෙවැනි ව්‍යාජ විකෘති කරන ලද අසත්‍ය පුවත්, නිරෝධායන ක්‍රියාවලියට බාධා සිදු කරන පුවත් පළ නොකරන ලෙසට නැවතත් ජනතාවට දැනුම් දෙනවා. එසේ වුවහොත් ඒ සම්බන්ධව නිරෝධායන රීතීන් යටතේ කටයුතු කරනවා. මෙම කාර්යයේදී ඉතාම කැපවීමෙන් කටයුතු කරන වෛද්‍ය කාර්මණ්ඩල වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ඒ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට විවිධාකාරයේ බාධා කිරීම්, සමච්චල් කිරීම් විවිධ ස්ථානවලින් වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් පොලිසිය දැඩි අවධානය යොමු වෙලා තියෙනවා. ඊයේ රඹුක්කන ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට මේ ආකාරයට රාජකාරියට බාධා කරමින් පිහියකින් කපා තුවාල සිදු කිරීමක් සිදු කර තිබුණා. එක්තරා
තරුණ තැනැත්තෙකු විසින් ඔහු අද දින සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එම තැනැත්තා ඉදිරියට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම රටේ ජනතාව දැනගන්න අත්‍යවශ්‍ය කාරණයක් වන්නේ මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, එම නැත්තම් PHI මහත්වරුන් ඔබේ නිවසට එන්නේ ඔබේ නිවස ගැන සෝදිසි කරන්නේ ඔවුන්ගේ පුද්ගලික අවශ්‍යතාවයක් සඳහා නොවෙයි. ඒ අපේ හැම දෙනාගේම යහපතට, අපි හැම දෙනාගේම සෞඛ්‍ය ආරක්ෂා කරන්න අවශ්‍ය නිසා, මේ මාරාන්තික රෝගය පැතිරවීම වැළැක්වීමට අවශ්‍ය නිසා. ඒ නිසා ඔවුන්ට සහයෝගය දීම ඔබ අනිවාර්යෙන්ම කළ යුතුයි. ඔවුන් සමච්චලයට බාධා, ඔවුන් සමච්චලයට ලක් කිරීම, ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීම කිසිසේත් නොකළ යුතුයි. ඉදිරියේදී අපි මෙවැනි කාර්යයන් සඳහා යෙදවෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමග සිවිල් ඇඳුමින් පොලිස් නිලධාරීනුත් යෙදවීමට බලාපොරොත්තු වෙනවා. නිල ඇඳුමින් වගේම යම් ආකාරයකට තම රාජකාරියට බාධා කිරීමක්, අයුතු අවහිරයක්, එමත් නැත්නම් ඔවුන්ගේ රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑමක් සිදු කරන සියලු අයටත්, ඒ සඳහා අනුබල දෙන අයටත් එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම මෙම ප්‍රථම ශ්‍රී ලාංකීය කෝවිඩ් රෝගියා හමුවුණු දිනේ සිට ශ්‍රී ලංකා පොලිසිය සෞඛ්‍ය බලධාරීන් සමග ස්වයං නිරෝධායන කටයුතු සඳහා අංක අඳුන්වා දී තිබුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාව ඍජු නිරෝධායන කඳවුරු පාත්වාගෙන යන අතරතුරම ශ්‍රී ලංකා පොලිසිය ස්වයං නිරෝධායනය සඳහා දිරිමත් කරනු ලැබුවා රටේ ජනතාව. ඒ අනුව දුරකථන අංක හරහා මේ වන විට 43,500ක ප්‍රමාණයක් ස්වයං නිරෝධායනය සඳහා පසුගිය 11 වෙනිදා සිට මේ දක්වා ලියාපදිංචි වී තිබෙනවා. එවාගේම මෙයින් මේ වන විටත් 18,000ක් පමණ ස්වයං නිරෝධායන කටයුතු සම්පූර්ණ කරලා අවසන් වෙලා තිබෙනවා. තවත් 25,500ක ප්‍රමාණයක් ස්වයං නිරෝධායන කටයුතුවල නිරත වෙනවා. අපි හැම විටම ඔබට දැනුම් දෙන්නේ ඔබට සෞඛ්‍ය බලධාරීන් යම්කිසි අවස්ථාවක ඔබේ නිවසේ සිට ස්වයං නිරෝධායන කටයුතු සඳහා නිරත වන ලෙසට දැනුම් දී තිබෙනවා නම් අනිවාර්යෙන්ම ඒ ක්‍රියාවලිය යෙදෙන්න ඔබ නිවසින් එළියට පැමිණෙන්නට එපා. සෑම විටම එම නිරෝධායන රීතීන් වලට ගරු කරමින් අදාළ කාලය සම්පූර්ණ කරන්න. එවැගේ මේ අවසානයේදී ඔබට නිරෝධායන සහතිකය ලැබෙනවා. ඒ ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන්ම විදේශ රටවලින් පැමිණ අයට මේ නිරෝධායන සහතිකය ඉතාම වැදගත් වෙනවා. ආපසු ඒ රටවල් කරා යාමේදී, එහෙම නැත්නම් වෙනත් කටයුත්තක් සඳහා විදේශගත වීමේදී පවා මේ සහතිකය වැදගත් වෙනවා. එසේ නොමැතිව නැවත ශ්‍රී ලංකාවේ වරායකින් හෝ ගුවන්තොටකින් ආපසු යාමට ලැබෙන්නේ නැහැ. එමෙන්ම විශේෂයෙන්ම අද දිනේ පොලිස් මූලස්ථානය මගින් සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දුන්නා. ග්‍රාමීය එවැගේම වතු සහිත ප්‍රදේශවල තේ සහ රබර් වගාවේ නිරතවන එම කම්කරුවාට, එවැගේම එම සේවකීන්ට අවශ්‍ය පහසුකම් සලසන ලෙස, විශේෂයෙන්ම එම ආයතන ප්‍රධානීන් මගින් කරන දැනුම් දීම් අනුව ඇඳිරි නීති කාලය තුළ ඔවුන්ට එම කර්මාන්තවල නිරෝධායන රීතීන් වලට ගරු කරමින් යෙදීමට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම අදාළ මීටරයකට වඩා වැඩි පරතරය තබා ගනිමින්, එවැගේම එම නිරෝධායන රීතීන් වලට අනුගත වෙමින්, විශේෂයෙන්ම රබර් කිරි කැපීම, ඒ ආශ්‍රිත කර්මාන්ත සහ තේ දළු නෙලීම, තේ නිෂ්පාදනය මෙවැනි කර්මාන්තවල යෙදීමට අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම මේ විශේෂ අවසරය ලබා දී තිබෙන්නේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වීමක් ලෙස. එම කර්මාන්ත ශාලා, එවැගේම තේවතු, රබර් වතු හිමිකරුවන් එය අවභාවිතා නොකරමින් රටේ නිෂ්පාදනයට දායක වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. එමෙන්ම හෙට දිනේදී බස්නාහිර පළාත පුත්තලම මහනුවර යාපනයේ දිස්ත්‍රික්කයේ ඇරෙන්නට අනිත් ප්‍රදේශවල ඇඳිරි නීතිය පැය 8ක කාලයක් සඳහා ඉවත් වෙනවා. අපි නැවත නැවතත් දැනුම් දෙනවා මෙම කාලය තුළ සෑම විටම ඔබ නිරෝධායන රීතීන් වලට ගරු කරමින් කටයුතු කරන්න. නිවසින් එකයික් පමණක් පිටතට පැමිණෙන්න, බොහෝ විට මීට පෙර මේ සඳහා පැමිණි සුපුරුදු අයම පැමිණියහොත් මං හිතන්නේ ඔබේ පවුලට, ඔබේ නිවසයන්ට තියෙන යම් ආකාරයක අවධානම තව තවත් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම යතුරුපැදි ත්‍රීරෝද රථවල වැඩිපුර මගින් යාමක් ලෙස ගමන් කරන්නට එපා. මෙතෙක් කල් අප රැකගෙන මේ නිරෝධායන ක්‍රියාවලිය එසේ ගියහොත් සම්පූර්ණයෙන්ම බිඳී යනවා. ඒ නිසා ඒ ආකාරයට කටයුතු නොකරනු ඇති කියලා අපි විශ්වාස කරනවා. වෙළඳසැල් හිමියන්ගෙන් අපි ඉල්ලා සිටිනවා උදෑසනම
ඒ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරන ප්‍රදේශවල වෙළඳසැල් විවෘත කරන්න, ඒවගේම ජනතාවට උපරිම සහය ලබා දෙන්න, ඔවුන්ගේ පාරිභෝගික කටයුතුවලට සහය ලබා දෙන්න, ඒවගේම සවස දෙකවන තුරුම ඒ වෙළඳසැල් විවෘත කර අවශ්‍ය උපරිම පාරිභෝගික සේවාවන් ලබා දෙන ලෙස, ඒවගේම වෙළඳසැල් හිමිකරුවන්ට ඒවගේම ඖෂධ සැල් ෆාමසි හිමිකරුවන්ටත් වගකීමක් තියෙනවා. සැමවිටම ඔබේ ආයතනයේ සේවය ලබා ගැනීමට එන තැනැත්තන්ට නිරෝධායන රීතිවලට ගරු කරමින් කටයුතු කර ලෙස දැනුම් දෙන්න, විශේෂයෙන්ම අදාළ පරතරය තබා ගැනීමට ඔවුන්ට උපදෙස් දෙන ලෙස ඉල්ලා සිටිනවා. නිරෝධායන ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කළ අවස්ථාවක වුවත් යම්කිසි කෙනෙක් එම රීතීන් වලට පටහැනිව කටයුතු කරනවා නම් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ පොලිසියට තිබෙනවා. ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනවා. මේ නිරෝධායන ඇඳිරි නීතිය එම ප්‍රදේශවල ඉවත් කරනු ලබන්නේ හුදෙක්ම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණයි. ඒ ඇරෙන්නට කිසිම කෙනෙකුට තමුන් පදිංචි ප්‍රදේශයෙන් තවත් ප්‍රදේශයකට යාමට අවසරයක් අනුමැතියක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා නිවසේ සිට පාරිභෝගික සේවා ස්ථානයක් වෙත යාම පමණයි ඔබ සිදු කළ යුත්තේ. මේ කාරණා පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.